උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය බහුවාන ප්‍රශ්න සාකච්ඡාව ජීවවායු නිෂ්පාදනය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ මොකද? මේ කියන්නේ ජීවවායෝ නිපදවීම පිළිබඳව අපිට ABC කියන ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශ. අපි බලමු එකින් එක. ඉස්සෙල්ලම බලන්න පුතේ, ජීවවායෝ කියන්නේ මොනවද? මේ ජීවවායෝ කියලා කියන්නේ නිවසෙන් ඉවත දාන කාබනික ද්‍රව්‍ය, කාබනිකමය අපද්‍රව්‍ය. ඒ වගේම ගොවි පළවල් වලින් ඉවත දාන කාබනිකමය අපද්‍රව්‍ය යොදාගෙන නිර්වායු වියෝජනයක් මගින් සකස් කරගන්න වායු මිශ්‍රණයක්. මෙතන මීතේන් වායුව ප්‍රමුඛ වෙච්ච වායු මිශ්‍රණයක් තියෙන්නේ. අපි ඒක ජීව වායුව කියලා හඳුන්වනවා. මේ ජීව වායුව මොකටද අපිට පාවිච්චි කරන්න පුළුවන්? දුවේ මේ ජීව වායුව ඍජුවම අපේ ගෙදර ගෑස් කුකර් එකේ ඉන්ධනය විදිහට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඍජුවම ආහාර පිසීම සඳහා, ගෘහස්ථ අවශ්‍යතා සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ජීව වායුව භාවිතා කරලා විදුලි බලය නිපදවීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු මේ ප්‍රකාශ ටික මොනවද කියලා. ඒ ජීව වායුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන අතර බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා යෝග්‍ය විකල්ප බලශක්ති ප්‍රභවයකි. දුවේ පුතේ, මොකද මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් කියන්නේ? පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ අපි භාවිතා කරනකොට නැවත ඇති වෙන, ඒ කියන්නේ ඉවර වෙන්නේ නැහැ, ක්ෂය වෙන්නේ නැහැ. අපි භාවිතා කරන්න කරන්න නැවත නැවත උත්පාදනය කරන්න පුළුවන් බලශක්ති ප්‍රභවයක්. ජීව වායුව එහෙමද? ඔවුනේ, අපේ ගෙවල් වල කාබනික අපද්‍රව්‍ය ඕන තරම් එකතු වෙනවා. ඒ දේවල් දිගින් දිගටම භාවිතා කරලා අපිට මේ ජීව වායුව නිපදවන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, මේක අවසානය. කියන්නේ ක්ෂය වෙන සම්පතක් නෙවෙයි, පුනර්ජනනීය සම්පතක්. ඒක හරි. ඊළඟට කියනවා බලශක්ති අර්බුදයක් ගැන. මොකක්ද බලශක්ති අර්බුදය කියන්නේ? දුවේ පුතේ, අපි දන්නවා දැනට මේ ලෝකයේ මිනිස්සු භාවිතා කරන ප්‍රධානම බලශක්ති ප්‍රබල වෙන්නේ පොසිල ඉන්ධන. ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් එලාට අපි දන්නවා, LP ගෑස්, මේ හැම දෙයක්ම මේ පොසිල ඉන්ධන වලින් නිස්සාරණය කරගන්න ඉන්ධන වර්ග. මේවා තමයි අපේ ප්‍රධාන බලශක්ති ප්‍රබල වෙලා තියෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් වෙලා වර්තමානයේ වෙනකොට මිනිස්සු ගොඩාක් අර සුපෝභෝගී ජීවිතයකට හුරු වෙලා. අපිට ෆෑන් එක නැත්තම් නිින්ද යන්නේ නැහැ. ෆෑන් එකත් මදි, දැන් AC එක නේද? එතකොට අධික ශක්ති පරිභෝජනයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පොසිල ඉන්ධන වලට ඉල්ලුම වැඩි වෙනවා. නමුත් මේ පොසිල ඉන්ධන හැදෙන්න අවුරුදු දහස් ගාණක් ගත වෙනවා. මේවා අපි භාවිතා කරන්න කරන්න ඒ වේගෙන් නිපද වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා ක්ෂය වෙනවා. එතකොට ඉල්ලුමට සමාන වෙන සැපයුමක් දෙන්න බැරුව යනවා. මෙන්න මේ ඉල්ලුම සහ සැපයුම අතර තියෙන වෙනස, මදිපාඩුව අපි බලශක්ති අර්බුදය කියලා හඳුන්වනවා. එතකොට හිතන්න, අපිට අවශ්‍ය ප්‍රමාණයට පොසිල ඉන්ධන ලැබෙන්නේ නැත්නම් අපේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්න අපිට වෙනත් ක්‍රම මාර්ග වලට යන්න වෙනවා. ඒව තමයි විකල්ප බලශක්ති ප්‍රබෝ කියන්නේ. අපි ගොඩක් වෙලාවට විකල්ප බලශක්ති ප්‍රබෝ විදිහට භාවිතා කරන්නේ මේ පුනර්ජනනීය ශක්ති ප්‍රබෝ. ඉවරයක් වෙන්නේ නැති ඒව. අපි දන්නවා සූර්ය ශක්තිය, සුළඟ, උදම්රළ, ඊට පස්සේ භූතාපය, ජීව වායුව, ජෛව ස්කන්ධ, මෙන්න මේවා පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝ, විකල්ප බලශක්ති ප්‍රබෝ. අපිට මේවා පුළුවන් මේ බලශක්ති අර්බුදයේදී විකල්ප බලශක්ති ප්‍රබව විදියට භාවිතා කරලා. එහෙනම් ඒ ප්‍රකාශය හරිනේ. හරියටම කියලා තියෙනවා ජීව වායුව ගැන. එහෙනම් ඒ හරි. B. ජීව වායුව ඍජුව ගෘහස්ත භාවිතයට ගත නොහැකි අතර භාවිතය අපහසු වේ. දේවපතේ, මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. අපිට මේ ජීව වායුව කෙලින්ම ගෘහස්තව ඉවුම් පිවුම් කටයුතු වලට, ඒ කියන්නේ ගෘහස්ත භාවිතය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අපිට විශේෂිත ගෑස් උඳුනක් භාවිතා කරන්න වෙනවා. ගෙදර තියෙන සාමාන්‍ය ගෑස් උදුනට බෑ. නමුත් මේ විශේෂිත ගෑස් උදුන හරහා අපිට හැකියාව තියෙනවා ජීව වායුව ඍජුවම ආහාර පිසීමේ කටයුතු සඳහා යොදා ගන්න. එහෙනම් ඒක වැරදීනේ, මෙතන කියන්නේ බෑ කියලානේ. එහෙනම් B ප්‍රකාශය වැරදි. C ජීව වායු ජනකයකදී එයට යොදන කාබනික අපද්‍රව්‍ය නිර්වායු තත්ත්වය යටතේ ජීර්ණය කර CH4 නිපදවීම සිදු කෙරේ. CH4 කියන්නේ මොනවද? මීතේන්. දුවේ පුතේ, මේ ජීව වායු ජනකයක් තුළ නිර්වායු ජීර්ණයක් තමයි සිදුවෙන්නේ. ඇත්තටම මේ ජීව වායු ජනකයක ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් අපි සමාන කරන්නේ ගවයෙකුගේ උදරයේ තියෙන රූමණය කියන කොටසේ ක්‍රියාකාරීත්වයට සමානයි කියලා. ඒ මොකද්ද ඒ කිව්වේ? ගවයාගේ උදරයේ මේ රූමණය කියන කොටස තුළ තමයි ගවයා කන ආහාරවල, කියන්නේ තනකොළවල තියෙන සෙලියුලෝස් ජීර්ණය කරන ශුද්ධ ජීවීන් මගින් නිර්වායු තත්ත්වයට. අන්නේ தত্ত্ব තමයි මේ ජීව වායු ජනකයක් තුළ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක ඇතුළ අපි යොදන කාබනික ද්‍රව්‍ය නිර්වායු ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරලා මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ වායු මිශ්‍රණයක් නිපදවනවා.
එතන 50%කට වඩා 60%ක් 70%ක් විතර තියෙන්නේ මීතේන්. එතකොට මෙන්න මේ වායු මිශ්‍රණය තමයි අපි ජීව වායුව කියලා හඳුන්වන්නේ. එහෙනම් සී ප්‍රකාශය හැරිනේ. එතකොට මේ ප්‍රකාශ ABC ප්‍රකාශ තුනෙන් නිවැරදි වෙන්නේ A හා C පමණයි. බලන්න දුවේ පුතේ මෙතන දෙවනි පිළිතුර තියෙනවා A හා C පමණක් සත්‍ය වේ. පිළිතුර අංක 2.